BNN 24. This is BNN 24 Primetime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි සියල්ල එක්තැනකට BNN රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගනේ ඔබ මෙලෙස එකතු වන්නේ අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම ධනුෂ්ක සෙනවිරත්න මම ශාරා කෝරළගේ මුල්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කීප දෙනෙකු පමණක් දන්න බුද්ධි තොරතු වාස්කු ප්‍රහාරයට වසර 3ක් ගත වෙයි යුක්තිය ඉට නොවුණු බවට කාඩිනල් හිමියන්ගෙන් චෝදනා අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ඉදිරියට අරගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තීරණයක් ජනපති බලතල අඩු කරන 21 සංශෝධනය කරන සමගි ජනබලවේගයේ යෝජනා කතානායකවරයාට බාර දෙයි රබුක්කන වෙඩිතැබීමේ සිද්ධිය ගැන විමර්ශනයට පොලිස් ප්‍රතිවරා හෙට මානව හිමිකම් කොමිසමට කැඳවයි. පාස්කු එදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 3ක් ගත වෙනවා. දේවස්ථාන 3ක්, ප්‍රමුඛ පෙළේ හෝටල් 3ක් ඇතුළු ස්ථාන 8ක් ඉලක්ක කරගෙනමින් එල්ල වූ මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් 269 දෙනෙකුට ජීවිත අහිමි වුණා. මේසා විශාල ඛේදවාසිකයක් සිදු වී අදට වසර 3ක් ගත වී ඇතත් එම ප්‍රහාරයේ බින්දිතින්ට යුක්තිය ඉට නොවීම කනස්සල්ලට කාරණයක්. දෙදහස් දහ නවේ වසරේ අප්‍රේල් මස 21 වනදා එනම් හරියටම අදට අවුරුදු 3කට කලින් අදවන් දිනක කතෝලික බැතිමතුන් කිතුණු දේවස්ථාන වෙත රැස්ව සිටියේ මහත් උද්‍යෝගෙන් හා සතුට සිතින් යුතුවයි. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත උත්පත්තිය සිහි කිරීමේ අනගි වූ පාස්කෝ ඉරුදින දේව මෙහෙට සහභාගී වීමේ අරමුණින් තම ළමා ලපටින්ද කැටිව කල් ඇතිව දේව මෙහෙට සහභාගී වූ කතෝලික බැතිමතුන් එදින කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිදු වීම පැවතුණා. ඒ ත්‍රස්ත කණ්ඩායමක් විසින් ඉතා මැනවින් සංවිධාන කළ ප්‍රහාරයක අදියරින් අදියර ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවතීමයි. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් තිදෙනෙක් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, බීගමුව කටුවාපිටිය දේවස්ථානය හා මඩකලපුව සියුම් දේවස්ථානය වෙත කෙමින් ළඟා වෙමින් සිටියා. තවත් බෝම්බ කරුවන් 3 දෙනෙක් එලිසම ළඟා වෙමින් සිටියේ කොළඹ ශැන්ග්‍රිල්ලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංස්බරි යන ප්‍රමුඛ පෙළේ හෝටල් 3ටයි. තවත් ත්‍රස්තයින් 2 දෙනෙක් දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම් හලටත් දෙමට කොට නිවාස සංකීර්ණයක් වෙතටත් ළඟා වුණා. බෝන් සීලු දෙනා මරගෙන මැරෙන බෝම්බ කරුවන් වූ අතර උදැසන 8:45 සවස 2:25 අතර කාලය තුල ඔවුන් පිපිරීම් 8ක් සිදු කරමින් සිය ඉලක්කය පසු කරමින් සිටියේ ජීවිත 269ක් බිලි ගනිමින් මේ ප්‍රහාර මාලාව හමුවේ එතෙක් කිසිවක් නොදෙන නිර්පත්‍රිතව සිටි කාන්තාවන් ළමුන් විදේශිකින් ඇතුළු විශාල පිරිසක් මරු වැළඳගත්තා. තුවාල ලැබූ පිරිස 500 ඉක්මවා ගිය අතර ඒ අතර ඇතමුන් සදාකාලික ආබාධිතින් බවට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ අමිහිරි මතක සමාජයේ හමුවේ යලි යලිත් මතකයට නැගෙන්නට ඉතිරි කරමින් ප්‍රහාරය සිදු කළ බෝම්බ කරුවන් 8 දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර ඔවුන් ජාතික තව්හිද් ජමත් නම් සංවිධානයට සම්බන්ධ වූ බව පසුව අනාවරණය වුණා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ දීර්ඝ නඩුවක් විභාග වූ අතර එහිදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දරයන් දෙදෙනාද නිදහස් වන්නට විය. කාඩිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික ජනතාව තවමත් ප්‍රශ්න කරන කාරණාවක් තිබේ. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කරුණු ක්‍රියාත්මක නොකරන්නේ ඇයිද යන්නයි. මෙම ප්‍රහාරයේ සැබෑ සැලසුම්කරුවන් හා අනුබල දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද යන්න ඔවුන් නගන අනෙක් ප්‍රශ්නයයි. පාස්කු ප්‍රහාරය තුල ඉස්ලාමීය අන්තවාදයට එහා ගිය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට හෙළිදරව් වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක් වෙමින් පාස්කු ප්‍රහාරයෙන් බිය ගිය 269 දෙනා සිහි කිරීම සඳහා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බිම විශේෂ දේව මෙහෙය පැවැත්ුණා. මානසික බලවීම වීදි ගුදුරු
මේ සියලු දෙනා තුල කැකෑරෙමින් පවතින ප්‍රශ්නය වූයේ කවුද අපට මේ විනාශය සිදු කළේ ඇයි අපිට මෙහෙම කළේ යන්නයි එදා සිට අද දක්වාම අප 85 අසන ප්‍රශ්නය වන්නේ මේ අහිංසක ජනතාවට සිදු මේ ඛේදජනක විනාශය පිටුපස සිටියේ කවුද යන්නයි එලෙසම මේ අපරාධය එසේ කළේ කුමන හේතුවකටද කාගේ උවමනාවකටද යන්නද අප ඉදිරියේ මතු වූ ප්‍රශ්නයයි ඒ වාට සත්‍යවාදී පිළිතුරු ලබා ගැනීම ඒ සියලු දෙනාගේම අයිතියක් බව අපි කවුරුත් පිළිගන්නවා ඇත මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම සඳහා විවිධ අවස්ථාවලදී පත් කරන ලද විමර්ශන මණ්ඩල තේරීම් කාරක සභා හා කොමිෂන් සභා වල වාර්තාවන් වල සඳහන් වන දැන් එළිදරව් වී තිබෙනවා ඒ අතරම මේ ප්‍රහාර මාලාව පිටුපස ඉස්ලාමීය අන්තවාදයට එහා යන මහා කුමන්ත්‍රණයක් තිබූ බවට එළිදරව් වෙමින් තිබෙනවා ඒ කරුණ වෙතද අපගේ අවධානය යොමු කළ යුතු වෙනවා සහරාන් ඇතුළු කණ්ඩායමේ අන්තවාදී නැඹුරුව ගැනද ඔවුන් සතුව තිබූ ආයුධ ගබඩා ගැනද ප්‍රහාරයට පෙර දැනගෙන සිටියදී එලෙසම ඉන්දියා ඔත්තු සේවා මේ ප්‍රහාරය ගැන ඒවා සිදුවන්නට පෙරටුව හතර වතාවක්ම ආරක්ෂක අංශ හා රහස් ඔත්තු සේවාවට දැනුම් දී තිබියදී ඔවුන් හිර බාරයටගෙන ප්‍රශ්න කිරීමට එම සේවා ක්‍රියා නොකලේ මන්ද යන්න තවමත් විසඳුමක් නැති අභිරහසක් ලෙස අප ඉදිරියේ දිස්වෙනවා ඒ අතරම කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂීම් හා හමුදා බුද්ධි අංශ අතර සම්බන්ධතාවයක් තිබූ බවට පිළිගැනීම හා ඔවුන් හමුදා බුද්ධි අංශ වලින් වේතනයක් ලබාගත් බව කියා සිටීමෙන්ද තාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බයක් පුරවා හැරීමට පැමිණි ජමීල් නැමැත්තා ගැන එම අංශය දැන සිටියා පමණක් නොව එදිනම සිය බෝම්බේ දෙහිවල ट्रॉपिकल इन होटले तुला पुपुरवा गन्नट प्रथम ओहु स्वया ओहुगे निवसटम यामटद हमुदा बुद्धि अंशा क्रियाकल बव जनाधिपति कमिशन सभा वार्तावेन सनातवीमेंद बुद्धि अंश मे प्रहारय कलाय गनद प्रहारय वतगत गनद कलिन दन सिटी बवट सनातवीमेंद ओउन मे वलक्वा गनीमट कटियुतु नोकले ऐदै अपट बरपतल प्रश्नयक मतु वेला थियनो एलेसम जनाधिपति वरण वेदिकावेदी तमन පාස්කු ප්‍රහාරය පිළිබඳව අවංකව සත්‍ය සොයා යුක්තිය ඊට කරන බවට වේදිකා මත මොර දෙමින් ඡන්දයට ගිය අද රට පාලනය කරන නායකයා බලයට පත් වූ පසු ඒ පොරොන්දු සියල්ල පසකලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එම නිර්දේශ සියල්ල ඊට නොකට ඒකපාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරවීමට ක්‍රියාත්මක වෙමින් ඒ සම්බන්ධ සම්පූර්ණ සත්‍ය ඉලදරව් වීම වළක්වමින් මේ වනතුරුත් ගෙන යන වැඩපිළිවෙල අපි ප්‍රතික්ෂේප කර හෙළා දකින බවත් මියගිය මිනිසුන්ගේද තුවාල වූ අයගේද දුක් අඳෝනා අහසට මොර දෙන බැවින් මේ මහා අපරාධයට සම්බන්ධ සියලු දෙනාට වැඩි කල නොයා තම තමන් කළ පාපේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බවත් මම තරයේ විශ්වාස කරමි ජනාධිපතිවරයා සතු බලතල අඩු කිරීම සඳහා වන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සමගි ජනබල වේගයේ යෝජනා අද කථානායකවරයා වෙත බහර දෙනු ලැබුවා. ඒ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්. මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. පාස්කු ප්‍රහාරය වෙලා අදට අවුරුදු 3ක් වෙනවා පොලිසිය බාර ඇමතුමා ඉන්නවා ජනාධිපතිතුමා සහ නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒ ජනාධිපති කමිෂන් එකේ ලබා දීලා තියෙන වාර්තාවේ නිර්දේශ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරලා ඒ කතෝලික ජනතාවට යුක්තිය ඉටු කරන්න කියන එක අවුරුදු 3ක් ගත වෙන මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ මියගිය අය වෙනුවෙන් සම්පූර්ණ සාධාරණත්වයේ ඉටු වෙලා නැහැ කියන දරුණු ප්‍රහාරයක් ඒ පාස්කු ප්‍රහාරයට වඩා එයට දැනිලා තියෙනවා ඒ නිසා අපේ යුතුයකමක් සහ වගකීමක් මේ වෙලාවේ අඩුගානේ මේ පාර්ලිමේන්තුවේ පුංචි නිස්සබ්දතාවයක් හරි පළ කරන්න ඒ මීගියව සිහි කිරීමක් සඳහා ඉදිරිපත් කරනවා මේ සභාව. කනගාටු මන්තුමා එහෙම නිශ්ශබ්දතාවය පිළිබඳ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බව තමයි මට දැනලා තියෙන්නේ. මම හිතන්නේ ගරු කතානායකතුමනි මම යෝජනාවක් කරනව නැවතත් වරක් ඉතාමත්ම සංවේදීව අපි පොඩ්ඩක් මදකට අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් පසක දමලා අපි විනාඩියක බැරි නම් තප්පර 30ක හරි මේ නිශ්ශබ්දතාවයක් පළ කරලා විශේෂයෙන්ම ඒ බ්ලේ ප්‍රහාරෙන් මියගිය සියලු දෙනාටම අපේ ගෞරවය ප්‍රණාමය පුද කරමු.
ඔබතුමාටත් ඒ වගේම ප්‍රතිපක්ෂ කණ්ඩායමේ සියලු දෙනාටත් මේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. කරු කතානායකතුමනි නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරුවෙක් උනේ ඇයි කියන එක හැමෝටම පහුගිය කාලේ ඇති වෙච්ච ගැටලුවක්. නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරුවෙක් වශයෙන් යෝජනා කළේ ඒවකට නීතිපති හැටියට කටයුතු කරපු ඩප්පුල රිවෙරා මහත්තයා. ඩප්පුල රිවෙරා මහත්තයාට විශ්‍රාම යාමේදී පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට අවසාන මොහොතේ ප්‍රකාශ කරලා රටම එතුමාට සමහර විට කාලය දීර්ඝ නොකිරීම වෙන්න පුළුවන් වෙනත් හේතු වෙන්න පුළුවන් එතුමා තමයි මේ මතය ජනගත කරන්න කටයුතු කරලා තියෙන්නේ ඔබතුමා දන්නවා වර්තමාන අග්‍රවිශ්වකාරතුමා නීතිපතිවරයා කාලේ දාපු නඩු දැන් එකින් එක නිදොස් කොට නිදාස් කරනවා කොහොමද ඒ නිසා ඩප්පුල දලිවේරා නඩු දැම්මනම් ඒක නිදාතර කාර්යාවක් නේ වර්තමාන නීතිපතිවරයාට පුළුවන් ඒ සාක්ෂි බලලා ජනාධිපති කොමිෂමෙන් නිර්දේශ කරලා තියෙන නඩු දාන්න ඒකයි ප්‍රශ්නේ ඔබතුමාලා කළු අඳින එක හැමදාම අඳින්න ඕනේ එක මොකද ඔබතුමාලගේ කාලේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ ඔබතුමාලගේ මම මේ හරින් ප්‍රාන් මම ඔබතුමාට දොස් කියනවා නෙමෙයි මම මේ කාරණාව කියේ තුමා කිව්වයි කියලා තාත්තා කිව්වයි කියලා යම් කිසි සිද්ධියක් වුණාම ඒ තැන් වලට ගිහිල්ලා Facebook එකේ කතා කරලා ඒක ගැන කතා කරනවා ඒ වගේම සමාවෙන්නේ කියන දේ අහන්නකෝ හැබැයි මේ සිද්ධියට ඉතතුමාට ඒක කරන්න තිබ්බා එහෙමුණා නම් මේ ජීවිත ටික බේරෙනවා මරුණයින් පස්සේ ඒක ගැන කතා කරලා වැඩක් නැහැ හරින් ෆනෑන්ඩෝ මැතිතුමාගේ ඒකේ වැරදි නිවැරදි භාවය ගැන අද ඔබතුමාලට පුළුවන් ඕනනම් අපේ අති උතුම් කාඩිනල් තුමාගෙන් අහන්න පොඩ අහගන්නකෝ පොඩ අහගන්නකෝ අනිත් එක මේ ඔබතුමාලා කොහොමද මේ තීන්දුව කරන්නේ අපි මේ එදාට අඳින්න ඇඳුම ගැන මේ ජනාධිපති කොමිසම් වාර්තාවේ කොතනක හෝ මගේ සම්බන්ධයෙන් ලියවිලා තියෙනවා කියලා ඔබතුමා වල්ලා ඉස්සෙල්ලාම කියන්නේ දෙක කතානායකතුමාට ඔබතුමාත් ලංකාදීප පත්‍රයේද කියලා තිබුණා මයින්ද රාජපක්ෂ මැතිතුමා මෙතන ඉන්නවා හිටපු අගමැති තාම අගමැති අගමැතිතුමා එතුමාත් කියලා තිබුණා එතුමාට මේක තොරතුරු ලැබුණා කියලා ඔබ මේ වගේ පහත් නිකන් දෙකේ වර ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා හිටියා ඊට වඩා ඇත්තටම හොඳයි ওই පුටුවේ ඔබතුමා නම් කරුණාකරලා එක්ක මේ ගෞරවයක් තියෙන බොරු කරන මිනිහෙක්ව දාන්න එපා ඔබතුමා බොහොම ස්තුතියි නිලන්ත ජයවර්ධනට දැන් තර්ජනය කරනවා ඔබ පිළිගනින් මේ කරුණු ටික අපි මයි ඔහේ මෛත්‍රීපාල සිරිසේනට කිව්වද කියලා උසාවියේ ඉස්සරහා පිළිගන්න එහෙම නැත්නම් ඔහේගේ පිට වැරදි දානවා කියලා ඔන්න දැන් බෙල්ලට තොණ්ඩුව දාන්න හදන හැටි ගරු මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා යම් කිසි කාරණයක් එතුමා දන්නව නම් එතුමාට පුළුවන් CID එකට ගිහිල්ලා තමන්ගේ දන්න කාරණේ පිළිබඳව පරීක්ෂණ කටයුතුට සහයෝගය දෙන්න. දැන් එතුමා hina වෙවි ඉන්නවා. ඔය පේනවනේ සංවේදීව කතා කරලා දැන් සන්තෝෂයෙන් hina වෙනවා. විශේෂයෙන්ම අද අපි කතා කරන්නේ පාස්කු සිද්ධිය ගැන අපේ මන්ත්‍රීවරයෙක්ව අරගෙන අත්අඩංගුවේ තියාගත්තා. දැන් අපිට කියන්න ඕන එයාට විරුද්ධව නඩු දානවද නැත්නම් එයා නිදහස් කරනවද කියලා. මම ආණ්ඩුවෙන් උතිල්ලනවා you can't have a member like this no I you must release him or you must charge him. මං හිතන්නේ ඒක කරන්න ඕන නැත්නම් අපි ආපහු අරගමු සද්ද දෙකින් පොලිසියට කියන්න නීතිපතිට කියන්න මේක අරගෙන යන්න බෑ අද හැන්දෑවම මං අහන්න යනවා පස්කු උපහාරයේ මියගිය පුද්ගලින් සිහි කරමින් නද ගාලුමෝදර විරෝධතා භූමියේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා විරෝධතාවේ අද ක්‍රියාත්මක උනේ 13 වෙනි දිනටයි බ්‍රජ්ජුවේ විරෝධී පළ ක්‍රමින් ගාලුමෝදර පිටියේ පැවැත්වෙන විරෝධතාවේට ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා මේ ජනතාවගේ දැනෙන පීඩනය මේ අදූරදර්ශී පාලනයට විරුද්ධව නැගෙන හඬක් මේක සාමකාමී විරෝධතාවය වලට සහභාගී වෙලා ඉන්න සාමාන්‍ය ජනතාව මර්ධනය කරන්න සූදානම් වෙලා ඉන්නවා මේ සාටකයට මුවා වෙලා මහ ජනතාවගේ දැඩි පීඩනය වළක්වා ගන්නට මේ ආණ්ඩුව ගන්නේ තුච්ච ක්‍රියාකාරී තත්ත්වයන්ට අතිශය අප්‍රසාදය පළ කරනවා මේ මිනිස්සුන්ට පුරන්නත් බෑ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ඔටුනු බලද සිටියත් සිහ සුනේවත ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැළට හෙට අදමිට පුවත පහර කන්නි මත්නත උදවැනි අමනය උදවැනි අමනය උදවැනි අමනය සිරිලක සිටියේ නැත ප්‍රමුඛන සිද්ධියේදී පොලිස් වෙඩිපහරින් පුද්ගලයෙකු මේ යාමට එරෙහිව ඔවුන්සේ විරෝධය පළකලේ මෙලෙසින් දහතුන්වන දිනට ක්‍රියාත්මක විරෝධතා භූමියේ අද පෙරවරුවේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කරමින් දානමය පින්කමක්ද පැවැත්ුණේ කිතුනු සහ බෞද්ධ ප්‍රජාවගේ සහභාගීත්වයෙන්
ධර්මයේ පිළිගැන්වීමේ පින්කමයි මේ ස්ථානයේදී දේවන විට අපේ බලාපොරොත්තුව සහ අපේ ප්‍රාර්ථනාව අපෙන් සමුගත්ත සියලු දෙනාට මුක්ති සුවයට පාස්කු විරුදුන ප්‍රහාරයේ යුක්තිය සොයාගෙන යන ගමන අපි අතාරින්නේ නැහැ අපිට අවශ්‍ය ශක්තිය අපිට අවශ්‍යයි මේක සැලසුම් කරපු මහා මුලකරුවන් හඳුනා ගන්න ඒ කාපට් එකක් අර දාලා හංගන්නට යන සියලු දෙනාට අපි බොහොම වුණනාවෙන් කියනවා එසේ කරන්නට ගිහිල්ලා මේක අවුල් කරන්න එපා මොකද දැනටමත් ඒ එලිදරව් වීම සිදු වෙමින් පවතිනවා ගාලු මෝදර අලුත්ම තත්ත්වයේ දැන ගැනීම සඳහා අපි දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා VNN ප්‍රවෘත්ති අංශයේ රවිදු විජේසිංහව රවිදු ආයිබෝන් අද 2022 4 වෙනි මාසයේ 21 වනදා පාස්කු විරුදුන බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා අදට හරියටම වසර 3යි නිර්පාක්ෂික ජනතා ව්‍යාපාරයේ අරගල භූමියේ සිට ගාලු මෝදර පිටියේ සිට අකණ්ඩව 13 වෙනි දිනටත් අද විවෘතයි රතුපස්වල මියගිය ජනතාව රඹුක්කන මියගිය තරුණයා සහ පාස්කු ප්‍රහාරයෙන් තමන්ගේ ජීවිතෙන් වෙන්වුණු ඒ පිරිස සිහිපත් කරමින් අද මේ විරෝධතා පිටිය මේ ආකාරයට ඔබට පෙනෙනවා නම් ආලෝකය දල්වමින් පහන් දල්වමින් ඉටිපන්දන් දල්වමින් තමන්ගේ නිහඬතාවය ප්‍රදර්ශනය කරන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා එකම හිස් ගොඩක් පමණයි ගාලු මෝදර පිටියේ මේ අවස්ථාවේදී දිස්වන්නේ මේ අකණ්ඩ දින 13 කාල සීමාව පුරාවටම විවිධ සටන් පාට කියෙමින් සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් හිටපු අරගල කරුවන් දැන් නිහඬයි තමන්ගේ ආලෝකයෙන් තමන්ගේ ඉටිපන්දන් එළියෙන් තමන්ගේ ඒ තියෙන විස්සෝපය තමන්ගේ තියෙන සන්තාපය මේ අරගල කරුවන් ප්‍රදර්ශනය කරන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ ජාතික කොඩි තනින් තන ලෙලදෙනවා නමුත් අරගල භූමිය නිහඬයි අරගල භූමියේ පුරාවටම මට දක්නට ලැබෙන්නේ මේ අවස්ථාවේදී එකම ඒකාලෝකයක් පමණයි ඉටිපන්දන් නොමැති පුද්ගලයෝ ඉටිපන්දන් නොමැති අරගල කරුවන් තමන්ගේ අතේ තියෙන ජංගම දුරකථනය හෝ ඒ ආලෝකයෙන් හරි මේ අරගලයට දායක වෙන ආකාරයක් තමයි අපිට දක්න ලැබෙන්නේ මේ තමයි රාත්‍රී 8 පසු වෙලා මොහොතක් ගත වෙද්දී මේ අරගල භූමියේ තත්වය බොහොම සංසුන් සන්නිමේන් යුක්තව ජනතාව තමන්ගේ විරෝධතාවය පළ කරන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා කලින් සඳහන් කර ආකාරයටම පාස් දින බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා අදට හරියටම වසර 3යි විශේෂයෙන්ම යමක් සඳහන් කරන්නට ඕනි අද මේ අරගල භූමියේ තිබ්බ ප්‍රදර්ශන පුවරුවල සටන් පාටවල වෙනසක් අපිට දක්නට ලැබුණා ඔවුන් ඉල්ලුවේ යුක්තිය යුක්තිය ඉල්ලන ජනතාව සාධාරණත්වයේ ඉල්ලන ජනතාව සාධාරණත්වයේ වෙනුවෙන් කෑ මොරදන ජනතාවක් තමයි අද අරගල භූමියේ හිටියේ. ඉතින් මේ තමයි රාත්‍රී 8 පසු වෙලා මොහොතක් තියදී අරගල භූමියේ සැබෑ තත්වය. අපි අපේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින් හමු වීමේ බලාපොරොත්තු නියුක්තව දැනට සමුගන්නවා පසින්දු තරින්දු විරාජ් සමගින් මම රවිදු විජේසිංහ ගාලු මෝදර පිටියේ සිට සජීවීව. ස්තුතියි රවිදු තොරතුරු ගෙනාවාට. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට රැඳෙන VNN24 සමග. උද්ඝෝෂණ වලදී මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙසට යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ශවීන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළා. විවිධ ප්‍රදේශවල ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතාමත්ම සාමකාමී ලෙස උද්ඝෝෂණ සහ විරෝධතා පවත්වමින් සිටිනවා. මේ උද්ඝෝෂණ සහ විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් පැමිණිලා මේ මාර්ගයේ ගමන් කරන ජනතාවට එම මාර්ගවල ගමන් කිරීමට අපහසු වෙන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව අපි පසුගිය දින කිහිපෙදීම දැක්කා. ඊයේ දිනේ සිට යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම තෙල් බවුසර රටේ විවිධ ප්‍රදේශ වෙත රැගෙන යාමටත් අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අනිකුත් ප්‍රදේශවලට රැගෙන යාමටත් පහසුකම් සලසලා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. රටේ ජනතාව ඉදිරිපත් වෙලා සමහර ස්ථානවලදී මෙවැනි බාධක ඇති වෙච්ච ඇති කළ ස්ථානවලද ඉදිරිපත් වෙලා
ඔවුන් විසින්ම මේ බාධක ඉවත් කිරීමට කටයුතුන් ලැබුවා බුද්ධිමත් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් අපි මේ අවස්ථාවේ තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා ඔබ යුද සමයේදී ඒ වගේම විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිධ හමුදා පොලිසිය සමග එකතු වෙලා ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරන ලැබුවා ඒ ආකාරයෙන්ම මේ අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාට පොලිසියට මේ මාර්ග බාධක ඉවත් කරලා ජනතාවටත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාමටත් අවස්ථාව සලසා දීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස ආදරණීය ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට අද පස්වරුවේ රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. සති කිහිපයක් ඇතුළත ඉන්ධන හා විදුලිය කප්පාදු ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවයි බෙහෙදී විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබෙන්නේ. ගෑස් ගැටලුවද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී පවසා ඇති බව සඳහන්. ආණ්ඩුව අස්ථාවර බවට වැරදි ප්‍රකාශ ගෙන යන බවත් ඒ තුලින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය බිඳ දැමීමට යම් පිරිසක් උත්සාහ කළත් ඊට ඉඩ නොතබන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවද සඳහන් වෙනවා. ඉන්ධන බිලදී ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 500ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මෙබ අදහස් පළ කළේ රොයිටර් පුවත් සේවයේ සමග අදහස් පළ කරමින්. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් එතර වීම සඳහා ආධාර වශයෙන් ණය මුදල් ලබා දීමට මේ වන විට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි ඉන්දියාව තවත් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී ඇති බව විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ගෙවීමට නියමිත ඩොලර් මිලියන 450ක ණය මුදල ගෙවීම සඳහා ලබා දුන් කාලය තවත් දීර්ඝ කර ඇති බවද විදේශ අමාත්‍යවරයා පවසනවා. එකොත් වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් අතර මේ වසරේ මාර්තු මාසයේදී තවත් ඩොලර් මිලියන 250ක මුදලක් ලබාගෙන තිබෙනවා. මේ අතර පවතින දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා චීන රජයද ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ හදිසි ආධාරයක් ලෙස ඒ ලබා දීමට තීරණය කළ බවයි. විදේශ අමාත්‍යවරයා පවසන්නේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා ගැනීමට අවම වශයෙන් තවත් මාස 6ක කාලයක් ගතවනු ඇති බවයි. රඹුකන පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කොටසක් මකා තමා ඇති බව අධිකරණයේදී නිරීක්ෂණය වී තිබෙනවා. මෙම වාර්තාව ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය මහේස්ත්‍රාත්වරයට දැනුම් දුන්නේ අදාළ මකා දැමීම සම්බන්ධයෙන් සමාව අයද සිටින බවයි. මේ අතර රඹුකන සිද්ධියට අදාළව කෑගල්ල කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රඹුකන පොලිස් අධිකාරීවරයා සහ රඹුකන පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාර්වීම් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. රඹුකන ඉන්ධන පිරුම්හලක් අසල පෙරදා උද්ඝෝෂණත් සමග ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් සමග පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. මෙදී ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු 29 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. පොලිසිය වැඩි දීපා කො
මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද ප්‍රබුද්ධකල කමිටුවක් පත් කර ඇති අතර පොලිස් ප්‍රති CD වික්‍රමරත්න මහතා හෙට දින එම කොමිසම හමුවට කැඳවීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය බී වාර්තාවක් මගින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ පස්වරුවේ ගැටුම හටගත් ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා. පැය පහකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරිය ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා. මේ අතර ඊයේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කරුණු කිහිපයක් ටිපෙස් කර මකාදමා ඇති බවට මහේස්ත්‍රාත්වරියට නිරීක්ෂණය වී තිබෙනවා. අගතියටපත් පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ කරුණු මකාදැමීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. එෙහිදී මහේස්ත්‍රාත්වරිය කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට නියෝග කළේ සාක්ෂිකරුවන්ට බලපෑමක් හෝ තර්ජනයක් සිදු නොවීමට කටයුතු කරන ලෙසයි. පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර අතර එෙහිදී සැකකරු පුද්ගල අප දෙකක් මත මුදාහැරෙන ලෙසත් ලබන 28 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාෂල් සරත් පොන්සේකා මහතා සිද්ධිය සිදු වූ රඹුක්කන ප්‍රදේශයේ අද නිරීක්ෂණයක නිරත වුණා. එෙහිදී මේ සිද්ධියට දේශපාලඥයෙකු සම්බන්ධ බවට ප්‍රදේශ වාසියෙකු කරුණු දැක්වුවා. කෑගව පොලිසියෙන් තීරණය ගිනි තියනවා ගිනි තියනවා. විලාපින්නවල හෝටලේ තමයි හිටියේ. ආ කියද කැල්ලිමල් වේද ඒක. දෙලින්ගමන ගමන මහත්තයාගේ ලේකම්. ඒකේ තමයි හිටියේ. ඒකල පස්සේ ගාලා ආවා දෝරනාව. ඇවිල්ලා ඉවරලා කෑගල්ල මාපි දික්ක කෙලිම වෙඩි තියාගෙන තමයි ගිහින්. රබර් උණ්ඩ පහක් ගැව ඊට පස්සේ තීරින් මෙහෙම කරතියාගෙන මෙතන තීකේ පස්ස තියාගෙන සදයන් මෙහෙම දිගටම ඉකින් ඉකින් සාගත කරලා වෙඩි තියාගෙන ගිහින්. දෙලුම්මවන ගමන කල්ලෙක් තමයි සෙට් එකට ගිනි දැන්නේ. අපි තමයි ඉන්නේ සෙට් එක. පෞසරේටත් ඒ සිදුවීමක් ගිනි තියන්න හදන්නේ අපි උදේ ඉඳන් අපේ හමුදුරු හිටියා. පක්ෂේ හැම හැම පක්ෂේම ගත්ත කිරි කියන්නේ. කිසිම දෙයක් මේ ගත්ත කිුණා. දැන් උනා චිප් එක ගත්තොත් CCTV කැමරාවල දෙලුම් අමුණුකම හිටියද නැද්ද කියන දේ විලාපින්නවලින් නැවිසෙත්. ඒක ගැලෙව්වා සර්. තින්නවල බොරුවක් කරන්න බෑ CCTV කැමරා තියෙනවා. ඔයගේ දෙලුම් අමුණුකම හිටියා. එයා එයාගේ ලේකම් හිටියා. කැමරාවල දිනනවා සර්. කැමරා පහක් නැන්නේ. නමුක්ක. නමුක්ක. ඒක නමුක්ක. ඕ තින්නවා. VNN24 තුලින් දැන් තවත් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව යලිත් හමුවෙමු. කතරගමදී ගහගත්ත සභාපති සහ උපසභාපති. ඔබ යලිත් VNN24 සමග. බොහුණු ආවරණ භාවිතය අනිවාර්ය කිරීමේ නීතිය නැවත බලාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තීරණය කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර එම නීතිය ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. කෙසේ වෙතත් රට පුරා සිදුවන ජන ඒකරාශී වීම හේතුවෙන් මෙම නීතිය නැවත බලාත්මක කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පැවසුවා. දැන් රට වටින් වාර්තා වූ පුවත් කිහිපයක සාරාංශය රැගත් රවුන්ඩ්අප් 24. කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමල් රංගන මහතා විසින් එහි උපසභාපති ඩී.වී. ශාන්ත මහතාට ඊයේ රාත්‍රියේ කතරගම හෝටලයක් තුලදී පහර දී තිබෙනවා. බෙම ගැටුම දුරදිග යාමෙන් දෙදරාටම තුවාල සිදු වී ඇති අතර පහර කෑ උපසභාපතිවරයා තිස්ස මහරාම දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමල් රංගනද කතරගම දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණා. කතරගම ප්‍රාදේශීය සභාවේ 2022 අයවැයට විරුද්ධව උපසභාපතිවරයා ප්‍රමුඛ මන්ත්‍රී බරුන් කිහිප දෙනෙකු ඡන්දය ලබා දී අයවැය පරාජයට පත් කළ අතර ඒ හේතුවෙන් දෙපාර්ශ්වයේ අතර විරසක භාවයක් පැවතුණා. බෙම වසරේ උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් මාස 17 වනදා සිට නොවැම්බර් මාස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඔක්තෝබර් මාස 16 වනදා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ මැයි මාස 23 වනදා සිට ජුනි මාස 1 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. එසමගින් සියල්ල එක් තැනකට ගෙන VNN24 රාත්‍රි 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. දෙස් විදෙස් සහ ක්‍රීඩා තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න www.vnn24.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවතත් හමුවෙමු රාත්‍රී 10ට. මම ධනුෂ්ක සිරිවිරත්න. මම ශාරා කෝරළගේ. සුබ රාත්‍රියක්. From VNN24. This is VNN24 Prime Time, live from Studio 24 in Colombo.